අයිබුවන් ලංකාවේ ප්‍රථම සහයකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් මම උදිත් සමීර බණ්ඩාර ප්‍රථමෙත් ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඩ මහනුවර දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩල සඳහා අගමැතිගේ ප්‍රධානත්වයෙන් උපකරණ පරිත්‍යාග කෙරෙයි. මල්වතු විහාර පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමියෝ සන්නස් පත්‍රය ලබදී. ජාත්‍යන්තර පුරාවිද්‍යා කැණීම් මගින් තහවුරු කරගත් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ ස්ථානය. මායාදේවි විහාරය කියලා තිබ්බට මේ ස්ථානය සිද්ධාර්ථ කුමාරයෝ නිශ්චිතවම උපත ලබාපු බව මේ ශිලාලිපිය සඳහන් වෙලා තියෙනවා. බෞද්ධයා මාධ්‍යචාලයේ මාසික භාවනා වැඩසටහන දෙල්කොට නාරංපලදී. බැංකොක් නුවරට ආශිර්වාදයක් වූ සෝකෝච්චු විහාරස්ථානය. කැලිෆෝනියාවෙන් මායා කුටියක්. මහනුවර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බලමණ්ඩල සඳහා පරිගණක සහ සන්නිවේදන උපකරණ ප්‍රදානය කිරීම ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ. මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ශාසනාරක්ෂක බලමණ්ඩල 27ක් සඳහා මෙලෙස පරිගණක හා උපාංග ප්‍රදානය කෙරිණ. ඇත්ත වශයෙන්ම මේ රටේ ව්‍යවස්ථාවේ අපි ප්‍රතිඥා දීලා තිබෙනවා බුදුදහමට ප්‍රමුඛ ස්ථානය දෙන්න, ශාසනය ආරක්ෂා කරන්න. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියම් මහානිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාපිදාන මහානාහිමිපාණන් වහන්සේ සහ අස්කිරි විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානවත්තන මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මල්වතු අස්කිරි උබේ විහාරිය අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාද බැහැදක සුවදුක් විමසිය. සියම් මහානිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ බස්නාහිර පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍යපාද අත්තුඩාවේ සරණසිරි නාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ පුණ්‍යෝත්සවය මීගොඩ ගැහැණුකළ පුරාණ විහාරස්ථානයේදී ඊයේ පැවැත්වෙන. මල්වතු මහවිහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පුණ්‍යෝත්සවය පැවැත්වෙන. සද්ධර්ම කීර්ති ශ්‍රී ඉන්දරතන යන ගෞරවනාමය සහිතව බස්නාහිර පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය බුදු ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් පූජ්‍යපාද අත්තුඩාවේ සරණසිරි නාහිමිපාණන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබිය. ඉතාම ගෞරවයෙන් ලබා ගන්නා ශ්‍රී සන්නස් පත්‍රය අභිනව බස්නාහිර විජිනිපත්ත පිළිගැන්වීම සිදු කරනු ලැබුවේ හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා විසිනි. හිටපු කථානායක ගරු චමල් රජයක් විදිහට බුද්ධ ශාසනයට අතයක් යනවා. බුද්ධ ධර්මයේ දියුණුව සලකන විදිහේ තැනකට ව්‍යවස්ථාව කියනවා. මම පැහැදිලිව කියනවා, එවැනි දෙයක් තියෙනවා නම් ඉස්සෙල්ලාම විරුද්ධ වෙන්නේ මමයි. අද මේ සමාජය හා බැලුවම සදාචාරාත්මක ගුණාංග වලින් පිරිපිරිසක් මේ සමාජය තුළ ඉන්නවා. දයාව, කරුණාව, මෛත්‍රිය අපි අතින් අද ගිලිහිලා ගිහින්. ඒ වගේම ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය අද මේ සමාජය තුළ පැතිරලා තියෙනවා. මෙය අපින් තුරන් කරන්න ඕන. ලුම්බිනිය පුදබිමේ මායාදේවි විහාරයේ ආශ්‍රිත කැණීම් සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා ගවේෂණ තුළින් අනාවරණය වූ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය පිළිබඳ වැදගත් කරුණු සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ සිරිසමන් විජේතුංග මහතා අද පැවති විශේෂ දේශනයකින් පෙන්වා දුන්නේය. බ්‍රාහ්මීය අක්ෂර සහිත ලුම්බිනි ටැම්ලිපිය ඇතුළු පුරාවිද්‍යා ශාක්‍ෂි රැස්සක් පිළිබඳව සිරිසමන් විජේතුංග මහතා මෙහිදී කරුණු අනාවරණය කළේය.
මහවැලි කේන්ද්‍රයේ පැවති මෙම දේශනයේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය මගින් සංවිධානය කර තිබින. මෙහිදී අදහස් දැක් වූ සිරිසමන් විජේතුංග මහතා දෙවන ප්‍රියදසින රජුගේ අභිෂේකින් අවුරුදු 20ක් ගිය කලෙහි මේ ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ උපන්නේයයි තමාව පැමිණ ගෞරව කළේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේයයි අසා ප්‍රකාශයට පත් කළ දැඩි ඇල්මකින් යුක්තව ශිලාතලක් පිහිටුවිය. මේ මායාදේවි විහාරය සුද්ධෝදන රජුරුවන්ගේ පුතා කිඹුල්වත් නුවර කපිලවස්තු රාජධානි. එතකොට මෙතන ඉපදුනා කියලා කිව්වම මේ සල්ගස ආශ්‍රිතව යම්කිසි ගෞරව කිරීමක් කරන්න ඇති කියලා. මේ ස්ථානය මායාදේවි විහාරය කියලා තිබ්බට මේ ස්ථානය සිද්ධාර්ථ කුමාරයෝ නිශ්චිතවම උපත ලබාපු බව මේ ශිලාලිපිය සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ වගේ පුරාවිද්‍යාත්මක වහ ඓතිහාසිකව සිදුවීමක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. සිද්ධාර්ථ කුමාරයෝ අනම් දොඩෝනෝනම් මේ සිද්ධාර්ථ කුමාරයෝ ඉපදුනේ මෙහෙ අන්න අතන ජේතවනාරාමයේ තියෙනවා, මේ රිටිගල තියෙනවා, මේ අහවල් එක තියෙනවා අරේමේ කියලා. ඒක නිසා මම නැවත කියනවා, මොකද හේතුව මේකට එහෙම නිකන් සෙල්ලම් කරන්න ඉඩ දීලා බෑ. ඇත්තටම මේ රට බෞද්ධයා නාලිකාවේ විතරයි මේ දේශනයක් තියෙනවා කියලා ඉස්සෙල්ලා කතා කරේ. ඒකයි මම ස්තුතිවන්ත වෙනවා මේ බෞද්ධයා නාලිකාවට. මොකද බෞද්ධයා රූපවාහිනී නාලිකාවෙන් පූර්ව ප්‍රචාරය පුදුන්නා. ඒක නිසා මම ඇත්තටම මේ අධ්‍යක්ෂක වැඩසටහන් අලවත්ත මහතාටත් ස්තුතිවන්ත වෙනවා. බෞද්ධ මාධ්‍ය ජාලය සෑම මාසකම දෙල්ගොඩ නාරංවල ශ්‍රී සම්බෝධි ගුණරත්න සදහම් සෙවණේදී පවත්වන මාසික භාවනා වැඩසටහන අද දිනේ පුරා පැවැත්වෙන. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අපවත් වී වදාළ ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය දරණාගම කුසලතම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පයක් මත ඇරඹී මෙම මාසික භාවනා වැඩසටහන සෑම මාසකම දෙවන ඉරිදා දිනෙහි පවත්වනු ලබයි. ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්තේ වජිරඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ භාවනා වැඩසටහන මෙහෙයවූහ. විඩාවටපත් ජනහිත භාවනාවෙන් සුවපත් කිරීම භාවනා වැඩසටහනේ අරමුණයි. සඳවතුන් රසක් භාවනා වැඩසටහන සඳහා සහභාගී වී සිටියහ. තායිලන්තයේ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් විහාරස්ථාන 10 අතරට එක් වූ බැංකොක් නුවර පිහිටි සොකොච් විහාරස්ථානයේ තොරතුරු දකිමු විදේශ පුවත් තුළින්. තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි මෙම වට්ප්‍රා සොකොච් විහාරස්ථානය එරට පිහිටි රමණීය විහාරස්ථාන අතරින් ප්‍රමුඛ ස්ථානයක් හිමි කර ගනී. 2004 වසරේදී මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නිමා කර ඇති අතර ඉන්පසු සැඳැවතුන්ට වන්දනාමාන කිරීමට ඉඩ සලසා තිබේ. මෙහි තිබෙන බුද්ධ ප්‍රතිමා කිහිපයක් සැබවින්ම විස්මය දනවන ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර විහාරස්ථානයට දෙඩි සංචාරක ආකර්ෂණයක් හිමි වී ඇත්තේ එම බුද්ධ ප්‍රතිමා වහන්සේලා හේතුවෙනි. විහාරස්ථානයේ ඉදිකිරීමේදී යොදාගෙන ඇති ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමය ඉතාමත් ඉහළ මට්ටමක පවතින අතර මෙම වට්ප්‍රා සොරකොච් විහාරස්ථානයේ දෛනිකව භවනා වැඩසටහන්ද සැඳැවතුන් වෙනුවෙන් සංවිධානය කරනු ලබයි. අවුරුදු 70ක් පැරණි පෞරාණික කුටියක් මායාවක් බවට පත් කළ නිර්මාණයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ මායා නිර්මාණය පිළිබඳව වාර්තා වන්නේ එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන්. වර්ෂ 70ක් පැරණි කුටියක් මායාවක් ලෙස පෙනෙන අයුරින් නිර්මාණය කිරීමේ නිර්මාණකරුවෙකු වන්නේ පිලිප් කේ ස්මිත් නම් කලාකරුවා. මේ කුටිය බැලුවම කුටිය හරහා විනිවිද පෙනෙනවා. හැබැයි ඇත්තටම විනිවිද පේන්නේ නැහැ. මේක ඔබට ප්‍රහෙලිකාවක් වෙන්නට පුළුවන්. ඒක තමා මේ කුටියේ මායාව. දර්පණ භාවිතයෙන් තමයි කුටිය විනිවිද පෙනෙනවා කියලා ඒ දිහා බලන අයට තේරෙන විදියට නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම මේ නිර්මාණය හරිම අපූරුයි. දහවල් කාලයට මායාවක් පෙන්වන මේ කුටිය රාත්‍රියට LED බල්බ නිසා අලංකාර වෙනවා. මේ කුටිය කැලිෆෝනියාවේ ජොසුවා ට්‍රී කියන ජාතික උද්‍යානයේ තමයි පිහිටා තියෙන්නේ. මායාවේ කුටිය නම් කරලා තියෙන්නේ ලුසිට් ස්ට්‍රීට් කියලා. ලුසිට් ස්ට්‍රීට් බලන්න විශාල සංචාරකින් පිරිසක් ජොසුවා ට්‍රී උද්‍යානය වෙත පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. YouTube සහ සුසන්දේශ Facebook පිටුපස්සේ ලංකාවේ ප්‍රථම සායකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට එක්විය හැකි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.